සියල් දෙනමදත් සාදරයෙන් පිළිගන්නවා අපේ මුවි ලොන්ඩ YouTube channel එක ඉතින්ගෙන අලුත්ම වීඩියෝ එකකට. අද අපි අරගෙන ඇවිත් තින්නේ 2007 වසරේ රිලීස් වුණ ඉංග්‍රීසි මිස්ටරි හොරර් මූවී එකක් වෙන Dead Silence කියන මූවී එක. ඉතින් මේ වීඩියෝ එක පටන් ගන්න කලින් ඔයාලා තාම අපේ මුවි ලොන්ඩ YouTube channel එක subscribe කරලා නැත්තම්. දැන්ම අපේ මුවි ලොන්ඩ YouTube channel එක subscribe කරලා bell icon එකත් ඕල් දාලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් අපි වීඩියෝ එක පටන් ගමු. මූවී එක පටන් ගද්දිම අපිට පේනනවා 6 වෙනි ශතවර්ෂයේ මිනිස්සු අතර කතා බහ වුණ ජනප්‍රවාදයක් ගැන. මේකේ හැටියට මරණ අයගේ ආත්මවලට පුළුවන් ජීවත් වෙන මිනිසුන්ගේ බඩේ තියෙන කොටසක් කරා කතා කරන්න. මේ වගේ වෙනත් කෙනෙක්ගේ ශරීරයක් හරහා කතා කරන අයට කියන්නේ වෙන්ට්‍රොලිකස්ලා කියලා. ඊළඟට අපිට පෙන්වනවා කවුරු හරි මිනිස්සෙක් වෙන්ට්‍රොලිකස් කියලා හඳුන්වන බෝනික් එකක් හදන ගමන් ඉන්නවා. ඊළඟට අපිට පෙන්වනවා ජේමි ඇෂන් කියලා පිරිමි කෙනෙක්. එයාගේ ගෙදර කුස්සියේ සිංක් එක අලුත් වැඩියා කරන ගමන් ඉන්නවා. ඒත් මෙයාට සිංක් එක හරියට හදාගන්න බැරි වෙනවා. මේ වෙලාවේ ජේමිගේ වයිෆ් ලීසා එනවා ජේමිට කතා කරන්න. මෙයාලා මෙහෙම කතා කර කර ඉද්දි මෙයාලගේ අපාර්ට්මන්ට් එකේ ඉස්සරහ දොර ළඟට කෙනෙක් ඇවිත් බෙල්ලෙක් ගහනවා මෙයාලට ඇහෙනවා. මේ නිසා ජේමි යනවා බෙල්ලෙක් ගහන්නේ කවුද කියලා බලන්න. දොර ඇරලා බැලුවත් කවුරුවත් පේන්නේ නැහැ. ඒත් මෙයාට දකින්න හම්බෙනවා කවුරු හරි ලොකු පාර්සලයක් ගෙදර ළඟින් තියලා ගිහින් කියලා. ඒ වගේම මේ පාර්සලේ එක තැනක ජේමිගේ නම සඳහන් කරලා තියෙනවා. මෙයාලා පාර්සලේ මොකද්ද තියෙන්නේ කියලා බලද්දි මෙයාලා දකිනවා මේ පාර්සලේ තිබිලා තියෙන්නේ අමුතු අද්භූත පෙනුමක් තියෙන පිරිමි බෝනික් එකක් කියලා. ඇත්තටම මේ නිකම්ම නිකම් බෝනික් එකක් නෙවෙයි. මේ බෝනික් එක මූවි එක පටන් ගද්දි පෙන්නවා වගේ බඩ කොටසට අත දාලා කතා කරන්න පුළුවන් වෙන්ට්‍රොලිකස් වර්ගයේ බෝනික් එකක්. ලීසා නම් හිතන්නේ මේක කවුරු හරි විහිළුවට කරපු වැඩක් කියලා. මෙතනදී ලීසාට මතක් වෙනවා එයාගේ ජේමිගේ ගමේ තිබුණු පරණ ජනප්‍රවාදවල කියවෙන මේරිෂෝ කියලා ගෑනු කෙනෙක් ගැන. ඒ ජනප්‍රවාදය අනුව මේරිෂෝ කියන්නේ දරුණු නපුරු ගෑනු කෙනෙක් වගේම එයාට ළමයි ඉඳලත් නැහැ. ඒ නිසා එයා ඒ වෙනුවට බෝනික්කෝ තමයි තියාගෙන ඉඳලා තියෙන්නේ. දැන් සිංක් එක වැඩ කරන්නේ නැති නිසා ජේමි ටවුන් එකට යනවා කෑම අරගෙන එන්න. මේ අතරේ ලීසාර බෝනික්කව එයාලගේ ඇඳ උඩින් තියලා සුදු රෙද්දකින් වහනවා. ජේමි ආවම ජේමිව බය කරන්න හිතාගෙන මේ වෙලාවේ ගෙදර ලයිට් නිවිනිවි පත්තු වෙන්න පටන් ගන්නවා වගේම අනිත් ඉලෙක්ට්‍රික් උපකරණත් හරියට වැඩ කරන්නේ නැතුව යනවා. ලීසා කුස්සිය පැත්තට යනවත් එක්කම අර බෝනික් අය කට ඇරනවා එකපාරටම. මේකම ලීසාට වටපිටාවේ තියෙන දේවල් වල ශබ්දය ඇහෙන්නේ නැතුව යනවා. ටිකලාකින් ලීසාට යාළයි කාමරේ පැත්තෙන් ඇහෙන්න පටන් ගන්නවා පිරිමි ළමෙක් hina වෙන ශබ්දයක්. ඉතින් ලීසා මේ ශබ්දය මොකද්ද කියලා බලන්න එයාලා කාමරයට ගිහින් බෝනික්කා ඇඟට දාපු සුදු රෙද්ද අයින් කරන්න හදද්දී මේ සුදු රෙද්ද එකපාරටම ලීසාගේ ඇඟේ තිලා පේන්නේ නැති බලවේගයක් ඇවිත් මෙයාට පහර දෙන්න පටන් ගන්නවා. මෙතනදී මෙයාට ගොඩක් අමාරු වෙලා කටින් ලේත් පිට වෙනවා. ඊළඟට මේ අද්භූත ආත්මය මෙයාව ඇඳ තියෙන පැත්තට ඇදගෙන යනවා. මේ අතරේ ජේමි කෑම අරගෙන එනවා ගෙදරට. ගෙදර ඇතුළට ආවම මෙයා දකිනවා වතුර කේතලේ ගොඩක් රත් වෙලා කියලා. ඉතින් මෙයා මේ කේතලේ පැත්තකින් තියලා කතා කරනවා ලීසාට. මෙන්න මේ වෙලාවේ මෙයාට ඇහෙනවා ලීසා එයාලා කාමරේ ඉඳන් ජේමිට කතා කරනවා කියලා. මේ නිසා මෙයා ලීසා බලන්න කාමරයට යනවත් එක්කම මෙයාට දකින්න හම්බ වෙනවා කාමරේ බිම ගෑවිලා තියෙන ලී පාරවල්. ඒ වගේම මෙයාට දකින්න හම්බ වෙනවා ලීසා සුදු රෙද්දක් පොරවගෙන ඇඳ ඉන්නවා කියලා. ජේමි ඇඳ ළඟට යනවත් එක්කම ලීසා කියනවා එයාලඟ ජේමිව පුදුම කරවන්න පුළුවන් දෙයක් තියෙනවා කියලා. තවත් ලං වෙනවත් එක්කම ලීසාගේ කටහඬ වයස ගෑනු කෙනෙක්ගේ කටහඬක් විදියට වෙනස් වෙනවා. එකපාරටම ජේමි සුදු රෙද්ද අයින් කරනවත් එක්කම ජේමි දකිනවා කවුරු හරි ලීසාගේ දිව ගලවලා ලීසාව මරලා තියෙනවා කියලා. මේ දේ දැකපු ගමන් ජේමිට ගොඩක් බය හිතිලා ජේමි පිටිපස්සට යනවත් එක්කම මෙයාගේ කකුලේ අර බෝනික්කව හැප්පෙනවා. මේ සිදුවීමෙන් පස්සේ පොලිසියෙන් ඇවිත් ලීසාගේ බොඩි එක අරගෙන යනවා. ඉතින් මේ ලීසාගේ මරණයට පොලිසියෙන් වැඩියම සැක කරන්නේ ජේමිව. මොකද ගෙදරට එන්න තියෙන එක දොරක්වත් කැඩිලා නැහැ. ඒ කියන්නේ මේ ඝාතනය කරපු කෙනා අනිවාර්යයෙන්ම මේ ගෙදර කෙනෙක් වෙන්න ඕනේ. පොලිසිය ජේමිගෙන් ප්‍රශ්න කරද්දී ජේමි නම් කියන්නේ ලීසාගේ මරණයට මේ බෝනික්කාය මොකක් හරි සම්බන්ධයක් තියෙනවා කියලා. ඒත් මේ දේ පොලිස් නිලධාරීන් ගණන් ගන්නේ නැහැ. මෙතනදී ජේමි කියනවා එයාලා ගමේ තිබුණු ජනප්‍රවාදවලට අනුව වෙන්ට්‍රොලිකස් බෝනික් එක දැක්කා කියන්නේ ගොඩක් අසුබ දෙයක් කියලා. ආයෙත් ගෙදරට ගියාම ජේමි අර බෝනික්කාව දාලා තිබුණු පෙට්ටියේ තියෙන රතුපාට කවරේ ඉරලා බලනවා. මෙයාට දකින්න හම්බ වෙනවා පෙට්ටියේ ලීසා කලින් කියපු මේරිෂෝ කියන ගෑනු කෙනාගේ සම්දර්ශනයේ රූපයක් ඇඳලා තියෙනවා කියලා. ඉතින් මේ පෙට්ටියේ සඳහන් කරලා තියෙන විදිහට ජේමි ළඟ ඉන්න බෝනික්කාය නම බිලි. මෙන්න මේ දේවල් නිසා ජේමි බෝනික්කාවත් අරගෙන යන්න පිටත් වෙනවා ලීසා සහ ජේමි පොඩි කාලේ ජීවත් වුණ ගමට. මොකද මේරිෂෝ ඉඳලා තියෙන්නේ තේ ගමේමයි. ජේමි ඉස්සර වෙලාම යන්නේ එයා පොඩි කාලේ හැදී වැඩුණු එයාගේ තාත්තා එඩ්වර්ඩ්ගේ බංගලාවට. මෙතනදී ජේමිට එයාගේ අලුත් කුඩා අම්මා එල්සාව මුණ ගැහෙනවා. එල්සා ජේමිව එක්කගෙන යනවා ජේමිගේ තාත්තා එඩ්වර්ඩ් ඉන්න කාමරයට. මේ වෙලාවේ මෙයාට දකින්න හම්බ වෙනවා එයාගේ තාත්තාට තිබුණු අසනීප තත්ත්වය නිසා දැන් එයාට ඇවිදින්න බැරුව රෝදපුටුවක ඉන්න සිද්ධ වෙලා තියෙනවා කියලා. එල්සා කියන විදිහට මාස කිහිපයකට කලින් ජේමිගේ තාත්තට හાર્ට් ඇටැක් එකක් ඇවිත් තියෙනවා. අන්න ඒ දවසේ ඉඳන් ජේමිගේ තාත්තට රෝදපුටුවයි ඔක්සිජන් ටැංකිය පාවිච්චි කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඇත්තටම ජේමියාගේ තාත්තෙක් වැඩිය කතා කරන්නවත් කැමති නැහැ. ඒත් ලීසාගේ මරණය අභිරහස විසඳන්න ඕන නිසා තමයි ජේමියායත් මේ ගෙදරට ඇවිත් තියෙන්නේ. ඉතින් මෙයාට දැන් ඕනේ මේරිෂෝ ගැන තවත් විස්තර හොයාගන්න වගේම මේ ගමේ මිනිස්සු මේරිෂෝගේ කතාවට මේ තරම් බයයි කියලා දැනගන්න. මෙතනදී ජේමිට මතක් වෙනවා එයාගේ මැරුණු අම්මා
තමත් ජේමිට මේරි ෂෝ ගැන කියලා තියෙනවා කියලා. මේ ගැන ජේමි එඩ්වඩ්ගෙන් ඇහුවත් එඩ්වඩ් නම් කියන්නේ මේ දේවල් මේ ගමේ මිනිස්සු හදපු විකාර කතාවක් විතරයි කියලා. මේරි ෂෝ ගැන එඩ්වඩ්ගෙන් අහලා තේරුමක් නැති නිසා ජේමි එඩ්වඩ්ගේ ගෙදරින් පිට වෙලා යනවා. ජේමි ගෙදරින් එළියට යන්න හදද්දී එල්සා ජේමිට කියනවා දැන් එඩ්වඩ් ඉස්සර වගේ නෙමෙයි හොඳ මිනිස්සෙක් කියලා. ඒත් ජේමි මේ දේවල් වලට ඇහුම්කන් දෙන්නේ නැතුව යන්න පිටත් වෙනවා. ඊළඟට මෙයා යනවා මේ ගමේ මෝචරියෙක් කරගෙන යන හෙන්රි කියන මිනිස්සයව හම්බ වෙන්න. මොකද ජේමිගේ බිරිඳ ලීසාගේ බොඩි එක එම්බාම් කරන්න බාර දීලා තියෙන මේ හෙන්රිට. හෙන්රි ජේමිට කියනවා පොලිස් විමර්ශන ඉවරුණාට පස්සේ ජේමිට ලීසාගේ බොඩි එක අරගන්න පුළුවන් කියලා. මේ සිදුවීමෙන් පස්සේ ජේමි මේ ගමේ තියෙන හොටෙල් රූම් එකක නවතින්න යනවා. හැබැයි ජේමිට නිදාසෙ නිදිය ගන්න හම්බ වෙන්නේ නැහැ. මොකද මොටෙල් එකේ එළිය තියෙන ලයිට් එළියක් සැරෙන් සැරේ මේ කාමරයට වැටෙනවා. මෙන්න මෙතන තමයි අපිට පෙන්වන්නේ ජේමි බිලිව ජනේලය ළඟ තියෙන පුටුවකින් තියලා තියෙන විදිහ. ජේමිට නිදිමතට ඇස් පී වෙනවත් එක්කම බිලි ජේමි ඉන්න පැත්ත බලනවා. මේ වෙලාවේ ආයෙත් ඇස්සරලා බලද්දි මෙයා දකිනවා බිලි යාගේ ළඟට ඇවිත් ඉන්නවා කියලා. මේ දෙයට බය වෙන ජේමියාගේ කාමරයේ ජනේලයේ තියෙන පැත්ත බලද්දි මෙයා දකිනවා මේරි ෂෝ කේන්තියන් වගේ Taman diha බලාගෙන ඉන්න විදිහ. මේ නිසා ජේමි කාමරයේ ලයිට් එක ඔන් කරනවත් එක්කම මේරි ෂෝ අතුරුදහන් වෙලා බිලි යාගේ ජනේලය ළඟ තියෙන පුටුවේ ඉඳගෙන ඉන්නවා දකින්න හම්බ වෙනවා. මේ අතර හෙන්රි ලීසාගේ බොඩි එක එම්බාම් කරන්න යාගේ ගෙදරට අරගෙන එනවා. ලීසාගේ බොඩි එක ගෙදර ඇතුලෙන් තියනවත් එක්කම හෙන්රිට ඇහෙනවා යාගේ වයිෆ් මැරියන් ගෙදර බේස්මන්ට් එකට වෙලා මූණන ශබ්දයක්. මෙතනදි හෙන්රි ගිහින් මැරියන්ට කියනවා බේස්මන්ට් එකෙන් එළියට එන්න කියලා. හැබැයි මැරියන් නම් කියන්නේ බේස්මන්ට් එකේ හිටියොත් මේරි ෂෝට යාව හොයාගන්න බැහැ කියලා. ටික වෙලාවකින් මැරියන් බේස්මන්ට් එකෙන් එළියට ආවට පස්සේ හෙන්රි ආයෙත් යනවා ලීසාගේ බොඩි එක එම්බාම් කරන්න. ඊළඟ දවසේ මේ ගමේ කනත්තේ ලීසාගේ අවසන් කටයුතු පැවැත්වෙනවා. ලීසාගේ අවසන් කටයුතු ඉවරනාට පස්සේ ජේමි දකිනවා මැරියන් මේ කනත් එක පැත්තකට ඇවිදගෙන යන විදිහ. ඉතින් මෙයා යනවා මැරියන් යන පැත්තට. මේ වෙලාවේ මැරියන් එකපාරටම ජේමිගේ පිටිපස්සෙන් ඇවිත් ජේමිට කතා කරලා කියනවා ලීසාව මැරුවේ මේරි ෂෝ, දැන් මේරි ෂෝ මෙහෙට ඇවිත් ඉන්නවා කියලා. මේකම හෙන්රි ඇවිත් මැරියන් ජේමිට කියපු දේවල් වලට සමාවෙන්න කියලා හෙන්රි මැරියන්ව මෙතනින් එක්කගෙන යනවා. ජේමිට මෙතනදී දකින්න හම්බෙනවා එයා නොදැනුවත්වම ඇවිත් ඉන්නේ මේරි ෂෝගේ සොහන ළඟට කියලා. මේ සිදුවීමෙන් පස්සේ ජේමි රෑ වෙලා මොටෙල් එකට ගිහින් බිලිව අරගෙන ආයෙත් එනවා මේ කනත්තට. ඉතින් ඔයාලට මතකයින හෙන්රි කලින් ජේමිට කිව්වා මේරි ෂෝව භූමිදානය කරලා තියෙන එයාගේ බෝනික්කො ටිකත් එක්ක කියලා. ඉතින් මේ නිසා ජේමි බිලිගේ නම සටහන් කරලා තියෙන සොහන හාරලා වලේ තියෙන පෙට්ටිය එළියට අරගන්නවා. මේ වෙලාවේ ජේමිට දකින්න හම්බෙනවා මේ මිනි පෙට්ටිය හිස් කියලා. මේ නිසා ජේමි මිනි පෙට්ටියට බිලිව දාලා මිනි පෙට්ටිය වලලන්න හදනවා. එකපාරටම බිලි ජේමි දිහා ඔළුව හරවලා බලනවා. මේ සිදුවීමෙන් පස්සේ ජේමි බිලිව මිනි පෙට්ටියත් එක්ක වල දාලා කාර් එකට එනවා ආයෙත් මොටෙල් රූම් එකට යන්න හිතාගෙන. ඒත් මෙයාට දකින්න හම්බෙනවා බිලි මෙයාගේ පස්සෙන්ම කාර් එකට ඇවිත් කියලා. බිලි ජේමිගේ වාහනේ ජනේලයෙන් එබිල බලලා අඳුරේ අතුරුදහන් වෙලා යනවා. ආයෙත් මොටෙල් රූම් එකට ආවම ජේමි දකින්නවා ලීසාගේ මරණයට යව සැක කරන පොලිස් නිලධාරියා එයාගේ කාමරය ඇතුළට ඇවිත් කියලා. ඒ වගේම මෙයා ජේමි වල දාපු බිලිවත් අරගෙන ඇවිත් පොලිස් නිලධාරියාට සැකයි ජේමියයි බිලිව වැළලුවේ කියලා. ඉතින් මේ වෙලාවේ ජේමි කියනවා හෙන්රි මේරි ෂෝ ගැන කියපු දේවල් ගැන. හෙන්රි කියලා තියෙන විදිහට මේරි ෂෝගේ අන්තිම කැමැත්ත අනුව එයා වල දාලා තියෙන එයාගේ බොනික්කො 100 ගානත් එක්ක. ඒ වගේම මෙයා කියනවා මේරි ෂෝගේ ජනප්‍රවාදය අනුව කවුරු හරි මේරි ෂෝව දැකලා කෑ ගැහුවොත් මේරි ෂෝ ඒ කෙනාගේ දිව ගලවගෙන යනවා කියලා. ඒත් මේ පොලිස් නිලධාරියා මෙයා කියන කිසිම දෙයක් විශ්වාස කරන්නේ නැහැ. මෙයා තාම හිතන්නේ ජේමියාගේ බිරිඳ ලීසාව මැරුවා කියලා. ඊළඟ දවසේ ජේමි බිලිවත් අරගෙන යනවා මැරියන්ව හම්බ වෙන්න. මේ වෙලාවේ මෙයා මැරියන්ගේ මේරි ෂෝ ගැන ඇහුවත් මැරියන් ජේමිව මගහැරලා යන්න හදනවා. මේ දේ දකින හෙන්රි ජේමිට කියන්න පටන් ගන්නවා මේරි ෂෝ ගැන. හෙන්රි කියන විදිහට හෙන්රි පොඩි කාලේදී මේ නගරේ මේරි ෂෝට අයිති ලොකු තියටර් එකක් තිබිලා තියෙනවා. මෙන්න මේ තියටර් එකේ තිබුණු මේරි ෂෝගේ සංදර්ශන බලන්න හැමදාම මිනිස්සු ගොඩක් ඇවිත් තියෙනවා. ඉතින් මේ හෙන්රිත් එක දවසක් ගිහින් තියෙනවා මේරි ෂෝගේ සංදර්ශනයක් බලන්න. මේරි මේ සංදර්ශනයේදී කරන දේවල් දැකලා හෙන්රිට තේරුම් ගිහින් තියෙනවා මේරිට තමන්ගේ බෝනික්කංග ඇතින්නම් පාලනය කරන්න පුළුවන් වගේම කතා කරවන්නත් පුළුවන් කියලා. මේ සංදර්ශනයේදී හෙන්රිවත් හැමෝගෙම අවධානයට ලක් වෙනවා. මොකද මේරි සංදර්ශනයේදී බිලිව හොයාගන්නේ හෙන්රිගේ පුටුවයට ඉඳලා. හැමෝම මේරි සහ බිලි කරන දේවල් නිසා ගොඩක් සතුටු වෙනවා. ටික වෙලාවකින් මේරිගේ සංදර්ශනයට ප්‍රේක්ෂකාගාරේ ඉන්න ළමෙක් බාධා කරනවා. මේ ළමයා කියන්නේ බිලි කතා කරද්දී මේරිගේ කට හෙලනවා එයා දැක්කා කියලා. මේරිට මේ වෙලාවේ හොඳටම කේන්ති ගිහින් තියෙනවා. ඒ සිදුවීමෙන් සති කිහිපයකට පස්සේ මේරිගේ සංදර්ශනයට බාධා කරපු ළමයා අතුරුදහන් වෙලා තියෙනවා. මේ නිසා ගමේ අය සැක කරලා තියෙන්නේ මේරි මේ ළමයාව අල්ලගන්න ඇති කියලා. මේ සිදුවීම වලින් ටික කාලයකට පස්සේ මේරි ෂෝව කවුරු හරි ඝාතනය කරලා තියෙනවා. හෙන්රි කියන විදිහට මේරිගේ අන්තිම කැමැත්ත වෙලා තියෙන්නේ තමන්වත් බෝනික් එක් වගේ වෙනස් කරලා එයාගේ බෝනික්කොත් එක්කම වලදාන එක. මේරිව බෝනික් එක් වගේ වෙනස් කරන වැඩේ ඒ කාලේ බාර දීලා තියෙන්නේ හෙන්රිගේ තාත්තට. මෙන්න මේ නිසා හෙන්රි මේරි ෂෝගේ මූණ බලන්න ගිහින් හෙන්රි දැකලා තියෙනවා හෙන්රිගේ තාත්තා මේරි ෂෝව වෙනස් කරලා තියෙන විදිහ. හෙන්රිගේ තාත්තා මේරිගේ ඇස් ඉවත් කරලා බෝනික්කොන්ගේ ඇස් දෙකක් දාලා මේරිගේ කට බෝනික් එක් වගේ වෙනස් කරලා තියෙනවා. ඉතින් හෙන්රි කියන්නේ මේරිගේ මරණයෙන් පස්සේ මේරිගේ අවතාරය ඇවිත් මේ ගමේ මිනිස්සු එකින් එක්කනාගේ දිව ගලවලා මරලා තියෙනවා කියලා. ඒ වගේම මේරි ගමේ මරුණ අයව එයාගේ වෙන්ට්‍රොලකිස් බෝනික්කෝ වගේ තියලා තියෙනවා. මෙන්න මේ වෙලාවේ තමයි ජේමිට තේරුම් යන්නේ ලීසා කියන්නේත් මේරි ෂෝගේ ශාපය නිසා මරුණු කෙනෙක් කියලා. මේ සිදුවීමෙන් පස්සේ ජේමි යනවා මේරි සංදර්ශන පවත්වපු තියටර් එකට. මේරි ජීවත් වෙලා තියෙන මේ තියටර් එකේ උඩ තට්ටුවක තියෙන කාමරයක. මේ නිසා
නිසා මෙයා යනවා මේරිගේ කාමරේ පරීක්ෂා කරන්න. ජේමිට දකින්න හම්බෙනවා මේ කාමරේ පුරාම මකුළු දැල් බැඳිලා තියෙන විදිහ. ටික වෙලාවක් මේ කාමරේ පරීක්ෂා කරද්දි ජේමිට හම්බෙනවා මේරි ෂෝගේ පොතක්. මේ පොතේ තියෙන්නේ මේරි මිනිස්සුන්ගේ කොටස් බොනික්කන්ට එකතු කරලා අංග සම්පූර්ණ බොනික්ෙක් හදන්න උත්සාහ කරපු දේවල්. මේ පොතේ එක තැනක තියෙනවා මේරි ෂෝගේ සම්දර්ශනයට ඇවිත් මේරි ෂෝට බාධා කරපු ළමයාගේ අතුරුදහන් වීම ගැන සඳහන් කරලා තියෙන පත්‍ර පිටුවක්. මෙන්න මෙතන තමයි ජේමිට දැනගන්න ලැබෙන්නේ ඒ නැතුණ ළමයාගේ නම මයිකල් ඇෂන් කියලා. ඒ කියන්නේ නැතිවුණ ළමයා ජේමිගේ පවුල කෙනෙක්. එකපාරටම ජේමි මේ කාමරේ තියෙන කණ්ණාඩියෙන් දකිනවා මේරිව. ඒත් අනිත් පැත්ත හැරලා බලද්දි මේරි පේන්නේ නැහැ. මේ අතර හෙන්රි දකිනවා මැරියන් බිලියට කතා කර කර ඉන්නවා කියලා. මේ දෙයට කේන්ති ගන්න හෙන්රි බිලිව අරගෙන යනවා හෙන්රි වැඩ කරන කාමරයට. හෙන්රිට ටික වෙලාවකින් ඇහෙන්න පටන් ගන්නවා මැරියන් වෙනදා වගේම බේස්මන්ට් එකට ගිහින් කියවන ශබ්දය. මේ නිසා මෙයා යනවා මැරියන්ව එක්කගෙන එන්න. හැබැයි මෙතන තමයි මෙයාට තේරුම් යන්නේ මේක මේරි ෂෝගේ උගුලක් කියලා. බේස්මන්ට් එක ඇතුළේදී හෙන්රිට මැවිලා පේනවා මේරි හෙන්රි පොඩි කාලේ හිටියා වගේම පෙනුමක් තියෙන ළමයෙක්ට වද දෙන විදිහ. මේ දේ දැකලා බය වෙලා හෙන්රි හයියෙන් කෑ ගහනවා. හෙන්රි කෑ ගහන නිසා මේරිට පුළුවන් වෙනවා හෙන්රිගේ දිව ගලවලා හෙන්රිව මරලා හෙන්රිගේ කටහඬ අරගන්න. ජේමි ආයෙත් යනවා එයාගේ තාත්තාව මුණ ගැහෙන්න. මෙයා එඩ්වර්ඩ්ගෙන් අහනවා මයිකල් ඇෂන් ගැන. ඉතින් එඩ්වර්ඩ් ජේමිට කියනවා ඒ සිදුවීම ගැන. එඩ්වර්ඩ් කියන විදිහට මයිකල් අතුරුදහන් වුණාට පස්සේ මයිකල්ගේ පවුලේ වැඩිහිටියෝ කීප දෙනෙක් ගමේ මිනිස්සු එක්ක එකතු වෙලා මේරිව හොයාගෙන ගිහින් මේරිට කතා කරන්න බැරි වෙන්න දිව ගලවලා මේරිට වද දීලා මරලා තියෙනවා. ඉතින් එඩ්වර්ඩ් කියන්නේ මේ ගමේ මැරුණු අය හැමෝම මේරිට වද දීලා මරපු අය සහ ඒ අයගේ ඥාතීන් කියලා. මේරිගේ දිව කපලා මරපු නිසා තමයි මේරි මරණ අයගේ දිව ගලවලා දාන්නේ. ඒ වගේම එඩ්වර්ඩ් කියනවා තමන් ජේමිට පොඩි කාලේ ගොඩක් නපුරු විදියට සැලකුවේ ජේමිව මේ ගමෙන් යවන්න ඕන නිසා කියලා. මොකද එතකොට ජේමිට මේරිගෙන් කරදරයක් වෙන්නේ නැහැ. මේ කියන දේන් පස්සේ ජේමි මේ ගෙදරින් පිට වෙන්න හදනවත් එක්කම අර පොලිස් නිලධාරියා එඩ්වර්ඩ්ගේ ගෙදරට එනවා ජේමිව හොයන්න. මෙතනදී පොලිස් නිලධාරියා ජේමිට බනිනවා ජේමි මේරි ෂෝ ගැන බොරු කිව්වා කියලා. මොකද මෙයා ගමේ මිනිස්සුන්ගේ මේරි ෂෝ ගැන අහලා තියෙනවා. ඒත් එයාලා හැමෝම කියලා තියෙන්නේ එහෙම කෙනෙක්ව දන්නේවත් නැහැ කියලා. ඒ වගේම මෙයා මේරි ෂෝගේ සොහන ළඟ වල දාලා තිබුණ මේරි ෂෝගේ බොනික්කොන් හෙව්වත් වල දාලා තිබුණ එක පෙට්ටියකවත් මේරි ෂෝගේ එක බොනික් එක්කවත් ඉඳලා නැහැ. මේ වෙලාවේ ජේමිට කෝල් එකක් එනවා හෙන්රිගෙන්. හෙන්රි කියනවා එයාට ජේමි ලීසාව මැරුවේ නැහැ කියලා ඔප්පු කරන්න පුළුවන් සාක්ෂියක් හම්බුණා. ඒ නිසා තමන්ව මුණ ගැහෙන්න මේරි ෂෝගේ සම්දර්ශන පවත්වපු තියටර් එක ළඟට එන්න කියලා. මේ නිසා ජේමි පොලිස් නිලධාරියාවත් තල්ලු කරලා වාහනයෙන් යනවා පරණ තියටර් එක ළඟට. ඊළඟට ජේමි තියටර් එක ඇතුළට ගිහින් කෙලින්ම යනවා මේරි ෂෝ ජීවත් වුණ කාමරයට හෙන්රි ඉන්නවද කියලා බලන්න. මේ අතර ජේමි තමන්ව තල්ලු කරලා පැනලා ගිය නිසා පොලිස් නිලධාරියා තුවක්කුවක් අරගෙන එනවා ජේමි ඉන්න තැනට. පොලිස් නිලධාරියා ජේමිට කතා කරනවත් එක්කම මෙයාලට ඈතින් ඇහෙන්න පටන් ගන්නවා මේරි ෂෝ හිනා වෙන ශබ්දය. මෙතනදී ජේමි පොලිස් නිලධාරියාට අවවාද කරනවා මොන දෙයක් සිද්ධ වුණත් කෑ ගහන්න එපා කියලා. මොකද පොලිස් නිලධාරියා කෑ ගැහුවොත් මේරි ෂෝට පුළුවන් වෙනවා එයාවත් දිව ගලවලා මරලා දාන්න. ඉතින් මෙයාලා යනවා මේරි ෂෝගේ ශබ්දය ඇහුන පැත්තට. මෙහෙම යද්දි මෙයාලට හම්බ වෙනවා තියටර් එකේ තවත් කොටසක්. මේ කොටසෙ තිබිලා මෙයාලට මේරි ෂෝගේ සොහනේ වල දාලා තිබුණු ඔක්කොම බොනික්කෝ වීදුරු පෙට්ටියවල දාලා තියෙනවා දකින්න හම්බ වෙනවා. හැබැයි මෙතන එක බොනික්ෙක් අඩුයි. ඒ තමයි බිලි. ටික වෙලාවක් මෙතන පරීක්ෂා කරද්දි මෙයාලා දකිනවා රතුපාට රෙද්දකින් වහලා තියෙන දෙයක්. ජේමි මේ රෙදි කෑල්ල අයින් කරාම මෙයාලට දකින්න හම්බ වෙනවා ඇත්ත ළමෙක් වගේ පෙනුම තියෙන රතුපාට කොණ්ඩයක් තියෙන බොනික්ෙක්ව. මේ බොනික්කගේ අද්දෙක රූකඩයක් වගේ නූල් වලින් ගැට ගහලා තියෙන්නේ. ඉතින් මේ ගැන සැක හිතිලා ජේමි තවත් ලං වෙලා බැලුවාම තමයි මෙයාට තේරුම් යන්නේ මේ ඉන්නේ ඇත්ත ළමෙක් කියලා. රතුපාට කොණ්ඩේ වගේම ඇඳුම් පැළඳුම් නිසා ජේමිට තේරුම් යනවා මේ ඉන්නේ මේරි ෂෝගේ සම්දර්ශනයකින් පස්සේ අතුරුදහන් වුණ මයිකල් ඇෂන් කියලා. ඒ කියන්නේ ගමේ අය හිතපු විදිහටම මේරි ෂෝ මයිකල්ව පැහැරගෙන ගිහින් තියෙනවා වගේම මයිකල්ටත් වෙන්ට්‍රිලොකිස් බොනික්කෙක්ගේ කොටස් එකතු කරලා වෙනස් කරලා තියෙනවා. ටික වෙලාවකින් වීදුරු පෙට්ටිවල තියෙන බොනික්කෝ එකින් එක්කනා මෙයාලා ඉන්න පැත්තට හැරෙන්න පටන් ගන්නවා. මේක මේ කාමරේ පැත්තක ඉන්න විකටෙක් විදිහට හදපු බොනික්කෙක් හාන්සි පුටුවක ඉඳන් පැද්දෙන විදිහ මෙයාලා දකිනවා. බොනික්කව දැක්ක ගමන් ජේමි බොනික්කට මේරි ෂෝ කියලා කතා කරනවා. මේ වෙලාවේ බොනික්ක වයසක මේරි ෂෝගේ කටහඬින් කතා කරන්න පටන් ගන්නවා. මේරි ෂෝ කියන විදිහට එයා ගොඩක් උත්සාහ කරලා තියෙනවා මිනිස් කොටස් සහ බොනික්කෝන්ගේ කොටස් එකතු කරලා අංග සම්පූර්ණ බොනික්කෙක් හදන්න. ඉතින් මෙයා මයිකල් ගෙනුත් අංග සම්පූර්ණ බොනික්කෙක් හදන්න තමයි උත්සාහ කරලා තියෙන්නේ. ඒත් දැන් මෙයාට ඕන වෙලා තියෙන්නේ තමන්ට වැරදි කරපු හැමෝම මරලා දාන්න. මේ කියන දේවල් නිසා ජේමි මෙයාගෙන් අහනවා ලීසාව මැරුවේ ඇයි කියලා. හැබැයි මෙයා කියනවා ඒ දෙයට රහසින් උත්තර දෙන්නම් කියලා. මේ නිසා ජේමි බොනික්කාගේ ළඟට යනවා. ජේමිට මේරි රහසින් කියනවා ලීසාව මැරුවේ ලීසාට ජේමිගෙන් දරුවෙක් ලැබෙන්න හිටපු නිසා කියලා. මොකද එතකොට ලීසාව මැරුවා මේරි ෂෝට පුළුවන් වෙනවා ජේමිගේ පරම්පරාව, ඒ කියන්නේ ඇෂන් පරම්පරාව අවසන් කරලා දාන්න. මේරි ෂෝ කතා කරලා ඉවරුණාට පස්සේ බොනික්කාගේ කටින් දිග දිවක් ඇවිත් ජේමිගේ මූණ ලෙව කනවා. මේ දෙයට බය වෙලා ජේමි පිටිපස්සට වුණාට පස්සේ පොලිස් නිලධාරියා මේ බොනික්කාට වෙඩි තියනවා. ඒත් මේරියාගේ අනිත් බොනික්කෝන්ගේ ශරීරවලට ඇතුල් වෙලා ඒ අයව පාලනය කරන්න පටන් ගන්නවා. ජේමි සහ පොලිස් නිලධාරියා මේ නිසා බොනික්කාන්ට ගිනි තියනවා මේරි ෂෝව නවත්තන්න. ඊට පස්සේ මෙයාලා තියටරෙකින් එළියට යන්න දුවනවා. මෙයාලා ස්ටේජ් එක උඩින් තියෙන පොඩි පාලමකින් යන්න හදනවත් එක්කම මේරි මේ පාලම කඩලා දානවා. ඉතින් මේ පාලමෙන් බිමට වැටෙනවත් එක්කම පොලිස් නිලධාරියා බයෙන් කෑ ගහනවා. මෙතනදී පොලිස් නිලධාරියා කෑ ගහන නිසා මේරිට පුළුවන් වෙනවා පොලිස් නිලධාරියාව මරලා දාන්න. හැබැයි ජේමිට පුළුවන් වෙනවා තියටරෙකින් එළියට ඇවිත් එයාගේ වාහනේ
කියන තැනට එන්න. මෙන්න මෙතන තාම යාට මතක් වෙන්නේ බිලිව තාම විනාශ කරේ නෑ නේද කියලා. බිලිව අරගන්න ජේමි යනවා හෙන්රි ගෙදරට. මෙතන තාම යා දකින්නේ මැරියන් හෙන්රිගේ ඩෙඩ් බොඩිය කල්ලගෙන අඬ අඬ ඉන්න විදිහ. මැරියන් ජේමිට කියනවා ජේමිගේ තාත්තා ඇවිත් බිලිව අරගෙන ගියා කියලා. මේ නිසා ජේමියාගේ තාත්තා ගෙදරට යනවා බිලිව අරගන්න. මෙයාට එඩ්වර්ඩ්ගේ ගෙදර එක කාමරයක තිබිලා බිලිව හම්බ වෙනවා. මෙයා මේ කාමරේ අඳුරු නිසා කාමරේ තියෙන ලෑම්ප් එක ඔන් කරනවත් එක්කම මෙයාට දකින්න හම්බෙනවා කාමරේ එක පැත්තක හෙලවෙන්නවත් නැතුව ඉන්න එඩ්වර්ඩ්ව. ජේමි එඩ්වර්ඩ් ළඟට ගිහින් එඩ්වර්ඩ්ව අල්ලගන්නවත් එක්කම එඩ්වර්ඩ් ඉස්සරහට ඇදගෙන වැටෙනවා. මේලා මෙයාට දකින්න හම්බෙනවා එඩ්වර්ඩ්ගේ ශරීරය ඇතුලේ කිසිම අවයවයක් නැහැ වගේම ශරීරයේ කෙලින් තියන ලීබටයක් දාලා තියෙනවා කියලා. මෙන්න මෙතන තමයි අපිට පෙන්වන්නේ ඇත්තටම වෙලා තියෙන්නේ මොකද්ද කියලා. ඉතින් ඇත්තටම මේ රිෂෝ අංග සම්පූර්ණ බෝනික් එකක් හදන්න උත්සාහ කරලා තියෙනවා විතරක් නෙවෙයි. ඇත්තටම මේ රිෂෝ මැරෙන්න කලින් අංග සම්පූර්ණ බෝනික් එකක් හදලා තියෙනවා. ඒ තමයි එල්සා. එල්සා ඇත්ත මිනිස්සෙක්ගේ වගේම පෙනුමක් තියෙන බෝනික් එකක්. එල්සා තමයි හෙන්රි විදියට කතා කරලා ජේමිව තියටර් එකට ගෙන්න ගත්තේ. ඒ වගේම එල්සා එඩ්වර්ඩ්ගේ ශරීරයේ තියෙන ලීබටෙන් එඩ්වර්ඩ්ව පාලනය කරලා තමයි ජේමි එක්ක එඩ්වර්ඩ් විදියට කතා කරලා තියෙන්නේ. හැබැයි මේ දේ අහුවම ඔයාලට හිතෙන්න පුළුවන් එඩ්වර්ඩ් එතකොට කෑම කෑවේ කොහොමද කියලා. ඉතින් ඒ දෙයටත් උත්තරයක් මේ මූවී එකේම පෙන්නලා තියෙනවා. එඩ්වර්ඩ් කෑම කෑවම ඒවා එඩ්වර්ඩ්ගේ ශරීරයට සම්බන්ධ කරලා තියෙන බටෙන් ගිහින් පහළ තියෙන භාජනයට වැටෙනවා. මෙන්න මෙතන තමයි අපිට තේරුම් යන්නේ මේරිෂෝ බිලීගේ වගේම එල්සා කියන අංග සම්පූර්ණ බෝනික්කගේ ඇඟට තුල් වෙලා එල්සාව පාවිච්චි කරලා තමයි මේ හැමදේම කරලා තියෙන්නේ කියලා. එල්සා ඉස්සර වෙලාම එඩ්වර්ඩ්ව කසාද බැඳලා මේ ගෙදරට ඇවිත් එඩ්වර්ඩ්ව මරලා තියෙනවා. ඊට පස්සේ එල්සා එඩ්වර්ඩ්ව වෙන්ට්‍රල් කිස් බෝනික් එක වගේ පාවිච්චි කරලා එඩ්වර්ඩ්ට පණ තියනවා වගේ තියාගෙන ඉඳලා තියෙනවා. මේ කියන හැමදේම තේරුම් ගියාට පස්සේ ජේමිට මේරිෂෝ ගැන ගමයායි කියන කවියක් මතක් වෙනවා. මේ වෙලාවේ ලොකු පීඩනයකින් ඉන්න ජේමි හයියෙන් කෑ ගහනවා. මේක මේරිෂෝට පුළුවන් වෙනවා ජේමිව මරලා තමන්ගේ පලිගැනීම සම්පූර්ණ කරන්න. අවසානයේදී අපිට පෙන්නනවා මේරිෂෝ තමන්ගේ පලිගැනීම සම්පූර්ණ කරන්න මරපු අයවත් බෝනික්ක වගේ වෙනස් කරලා තියෙන විදිහ. මෙතනින් මේ සුපිරිම සුපිරි හොරර් මූවී එක අවසන් වෙනවා. ඉතින් ඔයාලා මොකද හිතන්නේ මේ මූවී එක ගැන? ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න. නොදන්නාටත් දැනගන්න ෂෙයා කරන්න. මේ වගේ මූවීස් TV series ඉස්සරහට බලන්න කැමති නම් අපේ Movie Lon YouTube channel එක subscribe කරලා bell icon එකත් ඕල් දාලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඕගොල්ලොන්ට සුබ දවසක්.